එක තමයි මගේ ජීවිතේ ඉස්සෙල්ලම මිසයිල් එකක් ගහලා වැටිච්ච ඒයාර්ක්‍රාෆ්ට් එකක් මම දැක්කේ. ඕනම හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් කියන්නේ කොහෙරි යුද්ධයක් තියෙනවා නම් එතන ලයින් එකට පිටිපස්සෙ ඉන්න කට්ටියක් තමයි කියන්නේ. මොකද කැෂුවල්ටි ඉවැකුවේට් කරන්න, ට්‍රූප්ස් ට්‍රාන්ස්පෝර්ට් කරන්න, කම්බැට් මිෂන්ස් වලට මොකද දුරින් ඉඳලා එන්න බෑනේ. ඒ කියන්නේ ලයින් එක මේ ආමේකෙන් ඉල්ලන සපෝට් එක දෙන එක තමයි මේ හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්ගේ පරම රස්සාව. රස්සාව නෙමෙයි ඒක සේවය. කතා කරද්දි කලින් මට කිව්වා මේ 1997 98 විශේෂ මෙහෙයුම් කිහිපයකට සහභාගි වුණා කියලා. 97 මම Mi-17 මම ඒතර කෝපයිලට් කෙනෙක්, මගේ කැප්ටන් ඉරි තුෂාර් සල්ගාදු කියලා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් කෙනෙක්. අපි යනවා මේ ට්‍රූප් මූවමන්ට් එකකට මේ EPS වලට. නමුත් අපිට යන්න හම්බ වෙන්නේ නැහැ. එදා විසිබිලිටිත් අඩුයි. අපිට රේඩාර් එක ඩිටෙක්ට් කරන බෝට්ස් වගේ තියෙනවා කියලා. සාමාන්‍යයෙන් Mi-17 ට්‍රූප් මූවමන්ට් එකකට එස්කෝට් එකක් දෙනවා අපිට. ඒ කාර්ය පුකාරකෙන් දීලා තිනවා. Mi-24 තමයි වැඩිපුර ඉන්නේ. ඒකවල අපිත් එක්ක එනවා. මොකද අපිට අර මුකුත් ආමමන්ට්ස් නැති හින්දා. මොකද පුල් මුඩෙන් මුහුදට දැම්මන් පස්සේ ආපහු වෙත්තලේකණිය වලින් හරියෙන් තමයි අපි රට ඇතුළට දාන්නේ. එතකොට ඒ අතරතුර මුහුදේදී මුගක් කරලා LTD බෝට්ටු තියෙන්න පුළුවන් තිබිලා තියෙනවා. ඒ ඉතින් ඒ අවස්ථාවලට අපිට සහායට අපේ ආරක්ෂාවට තමයි ඒක එන්නේ. නමුත් අපි එදා යන්නේ නැහැ. මොකද අපිට බෝට්ටු තියනවා කියලා පේනවා රේඩාර් එකේ. නමුත් එදා තිබිච්ච කාලගුණ තත්ත්වයත් එක්ක පෙනීම මඳින් අපි හරෝල එනවා. හරෝල එනකොට කෝකිලා ලැගුණේකොටදී මම ඉන්නේ ලීඩ් ඒයාර්ක්‍රාෆ්ට් එකේ. අපේ හිටපු ලෝඩ් මාස්ටර් ගණහරි, මට මතක නෑ මත ලෝඩ් මාස්ටර් කියනවා අපිට එයා පිටිපස්සෙන් ඉඳලා Sir-24 එක වටන මිසල්ලක් විදලා කියලා. එතකොට පිටිපස්සේ තිබුණ ඒයාර්ක්‍රාෆ්ට් දෙකටම ECM තිබ්බා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික කවුන්ටර් මෙෂර්ස් තිබ්බා. ඒගොල්ලෝ කියයි ඒගොල්ලගේ ෆ්ලෑෂ් ගියා කියලා. අපේ ඒයාර්ක්‍රාෆ්ට් එකේ අපිට ECM තිබුණේ නැහැ. මොකද ලීඩ් ඒයාර්ක්‍රාෆ්ට් එක හැම වෙලේම ඒකේ සාමාන්‍ය සතුරා පහර දෙන්නේ පිටිපස්සෙන් ඉඳලානේ. එතකොට පිටිපස්සේ තියෙන ඒයාර්ක්‍රාෆ්ට් එකට තමයි මෙයා වෙන්නේ. කොහොම හරි 24 එක වැටෙනවා. වැටෙනම අනේ එක ඒයාර්ක්‍රාෆ්ට් එකක් යනවා වවුනියාවට, තව ඒයාර්ක්‍රාෆ්ට් එකක් යනවා අනුරාධපුරයට. අපිත් එක්ක ඒ වෙලේ ට්‍රූප්ස් 35ක් ඇතුලේ ඉන්නවා. ඒ සහ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් මට මතක හැටියට ඒ කාලේ අපි කිලෝ 800ක් විතර රෂන් කාගෝ එක අරන් යනවා. ඒ කියන්නේ ඒ ලෝලුව නම්ම නම් ඒ ක්‍රාෆ්ට් තුනේ ඒ ටූප් 35ට අමතර අපි ඊට පස්සේ මොම කැරකිලා. එතකොට ආමි කැම්පයක් තියෙනවා. ඒ හැරි අපි එතනින් බස්සනවා. ඒ කියන්නේ අපේ කැප්ටන් තීරණය කරනවා බස්සන්න කියලා. එතකොට අපිට මේ වවුනියාවලින් කියනවා රිටර්න් වෙන්න බේස් එකට කියලා. ඒත් අපි අර බස්සලා අපි දෙන්න කැරික් කැරික් ඉන්නවා. මේ දැන් මොකද වෙන්නේ කියලා දන්නේ නැද? යන්නත් බය. අපිට ECM-ුත් නැහැ. නමුත් ඉතින් කොහමර අපේ හිටිය මේ ලෝඩ් මාස්ටර්යි අපි ඔක්කොම එකඟ වුණා යන්න. මොකද තනි මේක හැමෝගෙම ජීවිතනේ. ඒකින්ද කැප්ටන් කිව්වා දැන් ඔයා කැමතිද? මට නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ තාත් හැමෝම දෙමෝපියන්ට මොන හරුණොත් වක් කියන්නේ ඉතින්. අපි ගිහිල්ලා බලනකොට ඒයාර්ක්‍රාෆ්ට් එක තිබුණා වැටලා. එතනින් නේවි එකේ බෝට්ටුවක් තිබ්බා. අර පොඩි බෝට්ටුවක් තිබිලා කිව්වා එක්කෙනෙක් ඇතුලේ ඉන්නවා, 3 දෙනෙක් එළියෙක්. අපි දැන් ළඟටම ගිහිල්ලා හව කරලා බලුවාම. පස්සේ ඉතින් පස්සේ අපි යනකොට ආපහු අපි හරවලා අපිට කිව්වා කමියුනිකේෂන් වලින් තව කැම්ප් එකක ඉන්නවා කියලා. පස්සේ ඒක ලෑන්ඩ් කරාම එයාගනස්ලා දෙන්න ඇවිදගෙන ආවා. ඒයාර්ක්‍රාෆ්ට් එකේ හිටිය කැප්ටන්, ඒ කියන්නේ කැප්ටන් ඒ වෙලේ අලුත් කැප්ටන් කෙනෙක් කියලා ධනේෂ් මුනසේකරලා ට්‍රේනින් එයාගේ එයාට එක්ස්පීරියන්ස් දෙන්න තමයි මේ ඉස්සරහ හිටිය ඉන්ස්ට්‍රක්ටර්. එයා මං හිතන්නේ ක්‍රෑෂ් එකේ වැදිච්ච හින්දා මූණ වැදිලා හරි මොන හරි වෙලා ඒක එයාට එළියටනේ බැරි වුණා. අර එළියට ඇවිල්ලා නමුත් මං හිතන්නේ එයාට පීනීම පිළිබඳ ප්‍රශ්නයක් තිබ්බා. එයා වතුරට පැනනම එයාගේ මං ලංග්ස් වලට ඒ වෙලේ අර ඒයාර්ක්‍රාෆ්ට් එකේ ලීක් වෙච්ච භූමිතෙල්නේ තියෙන්නේ කෙරසින් જાතියන්නේ ජෙට් එකෙන්. ඒක ලංග්ස් වලට ගිහලා අපි අරන් ආවා. නමුත් අනුරාධපුර හරියට එනකොට අපේ හිටිය ෆ්ලයිට් ඉන්ජිනියර් දැන් එයා ජීවිත කරන්නේ මිස්ටර් මල්ලිකාරච්චි කියලා වොරන්ට් ඔෆිසර්. උතර යමයි දැන් ෆ්ලයිට් සාජන් හරි එයා කියනවා සර් වැඩක් නැහැ කියලා මේ සර් ධනේෂ් සර් ඇස් දෙක අරලා බැහුවා කියලා. ඒක තමයි ඇත්තටම මිසයිල් එක තියෙන දැක්කපු පළවෙනි එක. ඒ Mi-24 එක ඒක වැටුනේ Mi-25. මම හිතේ Mi-17 එකේ. ඉතින් නමුත් ලීඩ් ඒයාර්ක්‍රාෆ්ට් එකේ හැටියට අපි ඒ වෙලේ කියන්නේ කරන්න ඕන දේවල් තමයි ඒ වෙලේ කරේ. නමුත් ඉතින් ඒක තමයි මගේ ජීවිතේ ඉස්සෙල්ලම මිසයිල් එකක් ගහලා වැටිච්ච ඒයාර්ක්‍රාෆ්ට් එකක් මම දැක්කේ. කියන්නේ අහලා තිබ්බට පිච්චර වල දැක්කා. එදා තමයි ඉස්සෙල්ලම දැක්කේ. ඒක තමයි වැටුනේ කොකිලා ලඟ.